වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ මා නැවතත් මුණ ගැහෙන අද මැදින් මාසේ 24 වෙනිදා මේ අපේ තටාකයට වැටෙන ජීවන ජලධාරාවේ 83 වෙනි වතුර බිඳුව. අපි කතා කරමින් ඉන්නේ උපමා සහ විස්තර කිරීම. අපි ඉගෙන ගත්තා කතන්දරයේ ඇදහිලිවන්තයන්ට, විස්තරයේ ගෝලයන්ට. ඉතින් අපේ මේ කාලේ ලොකු අරමුණක් තියෙනවා. ඒක තමයි ඇදහිලිවන්තයා කියන තැනින් ගෝලයා කියන තැනට මාරුවීම. මොකද ගැඹුරු අර්ථ අපට තේරෙන්නේ නැහැ කතන්දරේ විතරක් දැනගෙන ස්වර්ගයට යන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නේ අපි ඊයේ පැහැදිලිව කතා කළා, මේ නොතේරුම්කම නිසා සිද්ධ වෙන්න පුළුවන් බරපතල හානි මොනවද කියලා. ඉතින් මං කියුවනේ අපි එක උදාහරණයක් අරගෙන ඉගෙන ගමු කියලා. මේ දවස්වල අපි දකිනවා, මේ දවස්වල නෙමෙයි හැම දවසකමත් සිද්ධ වුණා, මේ කිතුනෝ යම්කිසි ඉල්ලීමක්, අපි කියමුකෝ අසනීපයක් තිබ්බොත් ඒක සුව වෙන්නම ඕනේ. එතකොට යම් කිසි ප්‍රශ්නයක් අපි කියමු ණය. ඒගොල්ලෝ ණය අර ගන්නවා. දේව වචනේ කියනවා ණය ගන්න එපා කියලා. හැබැයි ණය ගන්නවා. අරගෙන දැන් හිර වෙනවා. හිර වුණාම ණයකාරයන්ගෙන් බේරන්න බැරි වෙනවා. දැන් ඒ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. කොහොමද විසඳෙන්න ඕනන්නේ? කොහින් හරි සල්ලි ඕනේ. දැන් අහසෙන් මේ වහලේ කඩාගෙන හරි සල්ලි මිටි මිටි වැටෙන්න ඕනේ. මේ රෝගියා සුව වෙන්නම ඕනේ මෙතෙන්දී. එතකොට මේ රැකියාවේදී මට මේ උසස් වීම ලැබෙන්නම ඕනේ. මේ දැන් මේ අවස්ථාවේදී මට ඒක ඕනේ. මේ වාහනේ මම ගන්නම ඕනේ. ඇයි එහෙම කියන්න හේතුව මේ මෙහෙම කියමින් ඒගොල්ලෝ බයිබලයේ පදයකුත් අල්ලගෙන මේගොල්ලෝ උද්ඝෝෂණයක් කරනවා. ඒකට යාඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ මම. ඒකට මම කියන්නේ උද්ඝෝෂණය කරනවා කියලා. ඇයි මෙහෙම තමයි කරන්නේ? මෙහෙම කරලා මෙහෙම කහලා කකුල පොළවේ ගහලා එහෙම තමයි කරන්නේ. ඉතින් ඒක උද්ඝෝෂණයක්. ඉතින් උද්ඝෝෂණයක් කරන බෝඩ් ලෑලිත් එල්ලන් ඉන්නවද නේද? ඉතින් මේගොල්ලෝ මේකට බෝඩ් එකක් උත්යා ගන්නවා. මොකද්ද ඒක? බයිබලේ තියෙනවා එහෙම පුළුවන් කියලා. මට පුළුවන් කියලා. මොකද්ද තියෙන්නේ? මා බලවත් කරන්නා වූ ස්වාමින් වහන්සේතුල මට සියල්ල කරන්න පුළුවන්. ඔන්නම තමයි උද්ඝෝෂණය කරන්නේ. මේ පදේත් අල්ලගෙන දැන් මේ තද්ද බල උද්ඝෝෂණයක. ඉතින් මේකට උත්තර හම්බ වෙන්නේ නැහැ වගේ දැනෙනකොට ටිකක් කාලය යනකොට ඊළඟට මොකද්ද කරන්නේ? උද්ඝෝෂණය උපවාසයක් බවට පත් කරනවා. උපවාසයේ ඉඳගෙන දැන් උද්ඝෝෂණය කරනවා. ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇත්තටම මේව තියෙනවද බයිබලේ? ඔව් තියෙනවා. අපි බලමුකෝ ඒක. පිලිප්පි පොතේ 4 පරිච්ඡේදයේ 13 පදේ එහෙම තියෙනවා. මේ බලන්න, මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්නට පුළුවන්ය. හැබැයි දැන් මේ මෙහෙම උද්ඝෝෂණය කරන වාර ගානේ ඔබ දකිනවා, ඔබට මතකයි, ඔබ දැකලා තියෙනවා, ඔබ අහලා තියෙනවා, මේ උද්ඝෝෂණ ජයගත්තද, මේ උපවාසයට පිළිතුරු ලැබුණද, මේකට සාධාරණ ඉෂ්ට වුණාද? බොහෝ දුරට වෙලා නැහැ. හරි, ඉතින් මේකට උත්තර ලැබුණෙත් නැත්තම්, මේ උපවාසය කරයි කියලා හරි ගියෙත් නැත්තම්, දේව වචනේත් මේක ලියලක් තියනවා නම් මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් ඔබ හොඳට තේරුම් ගන්න අවශ්‍යයි, මොකක් හෝ දෙයක, මොකක් හෝ තැනක වැරදීමක් නම් වෙලා තියෙනවා. මොකද්ද එහෙනම් මේ වැරද්ද? අපි මේක තමයි හොයාගන්න අවශ්‍ය වෙන්නේ. අපිට ඕන විදිහට තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනෙන්නේ. දැන් මේ උසස් වීම මටමයි ඕනෙන්නේ. දැන් මාත් එක්ක වැඩ කරන ආයතනේ මට වඩා සුදුසුකම් තියන අය ඉන්නව ඇත්තටම. නෑ නෑ නෑ, මට ඕනේ මේක. දැන් ඔබට තේරෙනවද මේක තර්ජනයක් කියලා ස්වාමීන් වහන්සේට? මේ රෝගියාට අවුරුදු 95යි. සුව වෙන්නම ඕනේ. මේවා ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ සමහර ඉල්ලීම් සාධාරණ නැහැ. සමහරක් වෙලාවට ඔබට මේක නෙවෙයි දෙන්න තියෙන රැකියාව. ඒ රැකියාව මට ඕනෙමයි. සමහර විට ඊට වඩා හොඳ දෙයක් ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා ඇති. නමුත් ඔබ දෙවියන් වහන්සේට අභියෝග කරමින්, තර්ජනය කරමින් මේ බෝඩ් උස්සගෙන කෑ ගහනවා, මේක මට දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. අපිට වචනයක් අල්ල ගන්නවා. අපි එක බයිබල් පදයක් අරගෙන අපි කෑ ගහමින් උද්ඝෝෂණය කරමින් මේ මන්දිවට අපි තවත් කට්ටියත් එකතු කරගන්නවා මේකට. ඒගොල්ලොත් එකතු වෙලාගෙන බයිබලේ මෙහෙම ලියලා තියෙනවා, කරන්න ඕනේ. මෙන්න මෙහෙම දත් මිටි කාගෙන, ගිරිය පුප්පගෙන, අඩු පොළවේ ගහගෙන, උපවාසයේ ඉඳගෙන, ඉතින් උගුර ලේරහ වෙනකන් කෑ ගහනවා. හැබැයි අවසානයේ මේ දේශිත වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතෙන්දි තේරුම් ගන්න අවශ්‍යයි, මොකද්ද මේ වුනේ? දේව වචනේ වැරදි දෙයක් ලියලා තියෙනවද? දේව වචනේ ලියලා තියෙන දේවල් බොරුද? එහෙමනම් එහෙම නැත්තම් මොකද්ද මේ වුනේ? ප්‍රශ්නයක් තිබෙන බව ඔබට තේරෙනවා. ලියලා තියෙනවා, මේගොල්ලෝ උද්ඝෝෂණය කරනවා. හැබැයි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
ප්‍රශ්නෙන් උග්‍ර වෙනවා, රෝගියා මැරිලා යනවා, ණය බර වැඩි වෙලා ණයකාරයන්ගෙන් පීඩනයට පත් වෙනවා, ඒ රැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වාහනේ ගණ්ඩ හම්බුනේ නැහැ, උසස් වීම වෙන කෙනෙකුට ලැබෙනවා. මේ වගේ නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවා. විවාහ වීම, මට විවාහ වෙන්න ඕනේ මේ දැන්, මේ දැන් මේ මාස දෙක තුන ඇතුළත වෙන්න ඕනේ, අර අහවලාමයි වෙන්න ඕනන්නේ. එවි කියනවා ඔබගේ කැමැත්ත වේවා, ඒ වුණාට මං කැමති මෙයාට. මොකද මේ වෙනකොට අපේ ප්‍රේම සම්බන්ධය දැන් බොහෝ දුර ගිහිල්ලා. දැන් මේ බඳු දේවල් වලදී ඊළඟට වැරදි ගිවිසුම් ගහ ගන්න හුඟක් අය, වැරදි ගිවිසුම් ගහ ගන්නවා වැරදි අයත් එක්ක වැරදි වෙලාවේ. විවාහ ගිවිසුම් වෙන්න පුළුවන්, ව්‍යාපාර පිළිබඳ ගිවිසුම් වෙන්න පුළුවන්, මූල්‍යමය ගිවිසුම් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගිවිසුම් ගහගෙන ඊට පස්සේ දැන් ගොඩාක් ඒ වගේ වැරදි ප්‍රතිඵල එනවා. ඒ වගේ ගිවිසුම වැරදි නම් වැරදි ප්‍රතිඵල එනවා. දැන් ඒක ප්‍රතිඵල භුක්ති විඳින්න බැරුව දැන් බයිබල් පදේ අල්ලගෙන දැන් කියනවා නෑ මේක කරන්න ඕනේ. දැන් මෙතෙන්දී මොකද්ද මේ වෙන්නේ? බයිබලේ ලියලා තියෙනවා තමයි මා බලවත් කරන්නවෝ ස්වාමින් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. අපි හෙට බලන්ට යනවා ඇත්තටම මොකද්ද මේ ප්‍රශ්නේ. ඔබ පුළුවන් නම් දේව වචනේ අරගෙන බයිබල් පදේ කියවන්න. මම ඔබට අවධාරණය කරනවා ඊට කලින් පද දෙකකුත් කියවන්න. එහෙම කරලා අපි හෙට බලමු ඇත්තටම මොකද්ද උනේ කියලා. හොඳයි, ලෑස්ති වෙන්න.